අයබෝන් සුපදසක් අදත් අපේ වීඩියෝ චැනල් එකට තුමාලා හැමෝම සාදර පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මෑතකදී ලංකාවට ආපු ඒ කියන්නේ 2019 අප්‍රේල් වලින් පස්සේ වගේ ලංකාවට මේ මෑතකදී ඊයේ පෙරේදා ලංකාවට ආපු සුපිරිම මොන්ස්ටර් විශ්ල 5 දෙනෙක් ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඉතින් කියන්න ඕන මෙයාලා මේ මීට කලින් මම හිතන්නේ ෂූ වල වෝටර් වර්ල්ඩ් වල ඉන්නේ නැති ඒ වාට මේ ඇක්වේරියම් ෂොප් වල විකුණන්න පළවෙනිම ඉදිරිපත් උනේ 2019 වර්ෂයේ තමයි. ඉතින් මේ මාළු දැන් එනකොට මේ මාළු 5 දෙනා ලංකාවේ යම් යම් ස්ථාන වල දැක ගන්න පුළුවන් එක එක මිල ගණන් වලින්. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා පුළුවන් ගිහිල්ලා මිල දී ගන්න මෙයාලා. මම මිල ගණන් තුත් එක්කම කියන්නම් එකින් එක. ඉතින් එහෙනම් ඉතින් අපි බලමු මේ සුපිරිම මොස්ට් ස්පෙෂල් 5 දෙනා කවුද කියලා. ඉතින් ඔන්න පළවෙනිම එක්කෙනා තමයි එරපයිම. ඉතින් අපි කවුරුත් දන්නවා. ඉතින් දන්නේ නැති කෙනෙක් නැහැ මේ එරපයිම කියන මාළුවා. එතනම ඔයාලා ගොඩක් අය දන්නවා. දන්නේ නැති අය සමහර විට ඉන්න පුළුවන්. කොහොමනම් මෙයා ඇවිල්ලා මොන්ස්ටර් විශ්ලා කියලා අපිට හදන්න පුළුවන් නම් මොන්ස්ටර් විශ්ලා කියන සුපිරිම මාළුවෙ තමයි මේ එරපයිම කියන්නේ. මොකද මෙයා ගොඩක් විශාල වැඩන ඒ වගේම ගොඩක් ඇග්‍රසිව් සුපිරිම මොන්ස්ටර් විශ් කෙනෙක්. ගොඩක් ලයින් එකක් තියෙන ලස්සන. එතන මෙයා තමයි දැන් වෙනකොට මේ ආපු මොන්ස්ටර් විශ්ලකින් තු ලංකාව වැඩිම ට්‍රෙන්ඩ් මාළුව තමයි මේ එරපයිම. ඉතින් මෙයා දැන් ගොඩක් ඉන්නවා ikman.lk එකේ එහෙම ඉන්නවා. සාමාන්‍යයෙන් මෙයාගේ සයිස් දෙකකින් තමයි දැන් වෙනකොට ලංකාවට මේ මාළුව ඇවිල්ලා තියෙන්නේ. මම මිල ගණන් එක කියන්නම්. ඉතින් මෙයාලගේ සෙන්ටිමීටර 30 විතර මාළුව ඇවිල්ලා ඉන්නවා. 30 විතර මාළුවේ සාමාන්‍යයෙන් 20000ක් 25000ක් විතර මිලක් වෙනවා. ඊට අමතරව සෙන්ටිමීටර 20 විතර අය ඉන්නවා. 12000යි 13000යි වගේ ගණන් වලට ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ikman.lk එකේ එහෙම ඉන්නවා. ඊට පස්සේ කළුතර පැත්තේ කොළඹ පැත්තේ ඇක්වේරියම් ෂොප් වලත් ඉන්නවා. ඔයාලට ගිහිල්ලා පොඩ්ඩක් හොයලා අරගන්න ඕමනාවක් තියෙනම් අරගන්න පුළුවන්. ඇත්තටම සුපිරිම මොස්ට් විශ් කෙනෙක්. සාමාන්‍යයෙන් ඇක්වේරියම් එකේදී මේ මාළුවා මමගේ මේ එරපයිමල ගැන කේආරින් වීඩියෝ එක තියෙනවා. එරපයිම කේආරින් වීඩියෝ එක බලන්න නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම කේආරින් වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ එරපයිම සාමාන්‍ය ඇක්වේරියම් එකේදී අඩි 6ත් 7ත් අතර වර්ධනය වෙනවා. ඒ වගේම හොඳට පළලට හැදෙන සුපිරිම මොන්ස්ටර් ෆිෂ් කෙනෙක්. ඉතින් අරගෙන බලන්න බලුවා ඔයාලට පේනවා ඇති ඇත්තම පට්ටම ලයින් එකක් තියෙන මාළුවේ. මාත් ඉදිරියේදී මේ එරපයිම එක ගන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් බලමු. එහෙනම් ඉතින් මේ මාළුවා තමයි. ඉතින් මෙයා කේආරින් වීඩියෝ එක බලන්න. කේආරින් වීඩියෝ එකෙන් ඔයාලට මෙයා ගැන ලොකු හැඳින්වීමක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු දෙවෙනි මාළුවත් බලන්න. එහෙනම් ඉතින් අපි බලමු. ඉතින් ඔන්න දෙවැනි මාළුවටත් අපි ආවා. ඉතින් මේ දිනවල දෙවැනිya විදියට වැඩිපුරම ලංකාවේ මාකට් වෙන්නේ මෙන්න මේ වෝටර් කවුගෝබි කියන මාළුවා. ඉතින් ඔයාලා වෙනවා ඇති වෝටර් කවුගෝබි කියන මාළුවා උඩ පැත්ත සුදු පාටයි යට පැත්ත කළු පාටයි. ඇත්තටම මෙයා දැන් එනකොට ගොඩක් අය හදන්න අරගන්නවා. මොකද මෙයා ඇවිල්ලා මෙයා කේආරින් වීඩියෝ එක නම් තාම දාලා නැහැ. වෝටර් කවුගෝබි කේආරින් වීඩියෝ එක අනිවාර්යෙන් මෙදිරිය දරන් එනවා. ඒකට ලෑස්ති වෙන්න. ඉතින් මෙයා ඇවිල්ලා ටිකක් විතර ලංකාවේ දකින්න ලැබෙන සාමාන්‍ය වැලිගොව්වට ටිකක් විතර සමානයි. ඒනවාට පාටින් වෙනස්. ඒ වගේම මේ වෝටර් කව් ගෝබිගේ තියෙන එක් විශේෂත්වයක් වෙන්නේ මෙයා මස් මාංශ පැලට්ස් මාළු කෑම වලට අමතරව මෙයා ගස් ලබු පත්තක්කා කෙසෙල් වගේ කෑම වලට උනත් හුරු කරගන්න පුළුවන්. සර්වභක්ෂක මාළුවෙක් හොඳ මාළුවෙක්. ඉතින් ඔයාලට අරන් හදන්න පුළුවන්. ඉතින් මෙයා කියාරින් වීඩියෝ එකේ දෙදී අනිවාර්යෙන්ම අරන් එනවා. මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ වර්ධනය ගැන කතා කරන්නේ සෙන්ටිමීටර 40ක් විතර උපරිම වර්ධනයට දිග වෙනවා මෙයා. ඇත්තටම ඉතින් මෙයා ලංකාවට ආවේ මම හිතන්නේ 2019 අවසාන කාලේදී වගේ තමයි ලංකාවට ආවේ. ඉතින් මේ මාළුවා තමයි දෙවෙනි මාළුවා. ඉතින් ඊළඟට අපි යමු බලන්න තුන්වෙනි මාළුවා. එහෙනම් ඉතින් අපි මේ මාළුවත් බලමු. ඉතින් ඔන්න තුන්වෙනි මාළුවටත් අපි ආවා. තුන්වෙනි මාළුවා තමයි අපි ගොඩක් අය මේ මාළුවව දන්නේ නැතුව ඇති ගොඩක් අය. ඇත්තටම මෙයා ඇවිල්ලා ඇමසන් ගඟ නිජබිම කරගත්තු සුපියම් මොස්ට් ෆිෂ් කෙනෙක්. ඒ තමයි බ්ලැක් වෝල් ෆිෂ්. ඇත්තටම මෙයා ඇවිල්ලා ගොඩක්ම ඇග්‍රසිව්. සාමාන්‍යයෙන් මෙයා ගොඩක් දුරට තනියම තමයි හදන්නේ. කමියුනිටි එකක් ඉදිරිය වෙන මාළුවෙක් හදන්න අමාරුයි. ඇත්තටම මේ වුණාට මෙයා දැන් වෙනකොට ලංකාවට මෙයා ආවේ 2019 මැද හරියේදී. ඇත්තටම මෙයා ලංකාවට ආවේ
දකුණු ඇමරිකාවෙන් තමයි ස්වභාවික පරිසරයෙන් අල්ලලා තමයි ගේන්නේ. මෙයා තම ෆාම් වල අභිජනනය කිරීමක් සිදු කරන්නේ. ඇත්තටම මෙයාගේ කෑරින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම මෙයා කෑරින් වීඩියෝ එක දානවා. මම දාන්න හිතාගෙන හිටියේ උනාට දාන්න බැරි වුණා. මම අනිවාර්යයෙන්ම කෑරින් වීඩියෝ ළඟදීම අරන් එනවා. ඉතින් කියන්න ඕන මෙයා ඇවිල්ලා සුපිරිම ඇග්‍රෙසිව් මොන්ස්ටර් ෆිෂ් කෙනෙක්. මොන්ස්ටර් ෆිෂ් ඇග්‍රෙසිව් මොන්ස්ටර් ෆිෂ් හදන අයට අනිවාර්යයෙන්ම අරගන්න මෙයා පට්ටම මාළුවෙක් අරගෙන මටත් කියන්න. මෙයාගේ මිල ගණන් ගැන කිව්වොතින් එහෙම මෙයා සාමාන්‍යයෙන් ලංකාවට එනවා පොඩිම පැටව් සාමාන්‍ය ප්‍රමාණය අයත් එනවා. මෙයාගේ වර්ධනය සාමාන්‍යයෙන් සෙට් වෙන්නේ සෙන්ටිමීටර 50ක් විතර වර්ධනයකට මෙයා වැඩෙනවා. මෙයාලගේ සාමාන්‍ය ලංකාවේ ඉන්න සෙන්ටිමීටර 10 විතරයි. සෙන්ටිමීටර 10 මාළුවේ රුපියල් 3000කට විතර ඔයාලට අරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් ඉන්නවා මේකේ සෙන්ටිමීටර 25 විතරයි. 25 විතර මාළුවෙක් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 7000ක් වගේ මුදලකට අරගන්න පුළුවන්. ඇත්තටම මිල ටිකක් වැඩි වුණාට ඇත්තටම ඇග්‍රෙසිව් මොන්ස්ටර් ෆිෂ් හදනවා. අනිවාර්යෙන් මේ මාළුවා අරගෙන බලන්න. තනියම තමයි හදන්න වෙන්නේ. හැබැයි ඒ වුණාට මෙයා පට්ටම් මාළුවෙක්. ඇග්‍රෙසිව් සුපිරිම දත් සෙට් එකක් තියෙනවා. සුපිරිම මාළුවෙක්. ඉතින් හදලා බලන්න ඔයාලා. එහෙනම් ඉතින් අපි මෙයා ගැන මම කිව්ව මිල ගණන් ඔන්න ඉතින්. එහෙනම් ඉතින් අපි යමු අනිත් මාළුවට. එහෙනම් ඉතින් අපි බලමු. ඉතින් ඔන්න අපි හතරවෙනි මාළුවට ආවා. ඉතින් හතරවෙනියට දැන් වෙනකොට වැඩිම ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ ටයිගර් ෂොවිල් නෝස් කැට්ෆිෂ්. ඉතින් මෙයාව නම් ගොඩක් අය දන්නවා ඇති. මෙයා කෑරින් වීඩියෝ එක දිනනවා. අනිවාර්යම කෑරින් වීඩියෝ එක බලන්න. මෙයාගේ ෆුල් රිවිව් එකක් කරලා තියෙන්නේ මම. ඉතින් ටයිගර් ෂොවිල් නෝස් කැට්ෆිෂ් කියන්නේ දකුණු ඇමරිකන් මාළුවෙක්. මෙයාත් තාම අභිජනනික මාළුවෙක් නෙවෙයි. මෙයාත් පිටරටවලින් ස්වභාවික පරිසරයෙන් අල්ලන මාළු පැටවක ඉන්නේ. මෙයා නම් හැබැයි මහා මිල ගාණක් වෙන්නේ නැහැ. මෙයාලගේ සාමාන්‍ය සෙන්ටිමීටර් 6-7 විතර පැටව ඉන්නවා. 2500ක් වගේ මුදලකට අරගන්න පුළුවන්. සාමාන්‍ය මම හිතන විකුණන්න ඉන්නේ ඒ වගේ සයිස් එකේ. ඊට අමතරව ඉතින් ප්‍රදර්ශනයට නම් ෂූ එකෙත් ඉන්නවා, වෝටර්වෙල් එකෙත් ඉන්නවා, දේවල ෂූ එකේ ඉන්නවා. ඉතින් ඔයාලට අරගන්න පුළුවන්. ඇත්තට මෙයාත් සුපිරි මාළුවෙක්. මෙයාගේ වර්ධනය ගැන කතා කරද්දී මෙයා සාමාන්‍යයෙන් උපරිම වර්ධනයට මෙයා ලොකු මීටරයයි සෙන්ටිමීටර 30ක් වගේ ප්‍රමාණයකට, ඒ කියන්නේ අඩි 4ක් වගේ ප්‍රමාණයකට මෙයා උපරිම වර්ධනය වෙනවා. ඉතින් ඇක්වේරියම් වල තරම මෙයාලට අරගෙන හදන්න පුළුවන් සුපිරිම මොස්ට් විශ්ිනේ. ඉතින් අරගෙන බලන්න කියලා. ඉතින් එහෙම අරගත්තොත් ඔයාලා මටත් කියන්න. මමත් මේ මාළුවෙක් ටයිගර් ෂොවිල් නෝස් කැට්ෆිෂ් කෙනෙක් හොය හොයා ඉන්නේ. මොකද මෙයා කමියුනිටි එකක් විදියට ලේසියෙන්ම අරින් මොස්ට් ෆිෂ් එක හදන්න හැකි. ඒ වගේම රෙඩ් ටේල් කැට්ෆිෂ්, ඇලිගේටර් ගාර් වගේ ඕනම මාළුවෙක් එක්ක ලේසියෙන් හදන්න හැකි. ඇග්‍රෙසිව් මොස්ට් ෆිෂ් කෙනෙක් කැමති නම් මෙයා පැරට් වලට හුරු කරගන්නත් පුළුවන්. ඉතින් මෙයා කෑරින් වීඩියෝ අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි මෙයා ගැන ඔන්න පොඩි හැඳින්වීමක් කරා. කෑරින් වීඩියෝ බලලා මෙයා ගැන ලොකුම දැනුමක් ඔයාලා අරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු ඉතින් අවසාන මාළුවටත්. ඉතින් පස්වෙනි මාළුවට අපි යමු එහෙනම්. ඉතින් ඔන්න අපි අවසාන මාළුවටත් ආවා. ඉතින් අවසාන මාළුවා වෙන්නේ ගොලියට් ටයිගර් ෆිෂ්. ඉතින් මෙයාව මොන්ස්ටර් ෆිෂ්ලා හදන අය වුණත් ගොඩක් මෙයා මිලදී ගන්න අඩුයි. මොකද මෙයා කොහොමටවත්ම වුල්ෆ් ෆිෂ් කොහොම හරි කමියුනිටි එකකට ගත්තත් ඒ වුණාට මේ ගොලියට් ටයිගර් ෆිෂ් කෙන වල කොහොමටවත්ම කමියුනිටි කරන්න බෑ. මෙයා ගොඩක් ඇග්‍රෙසිව්. ඔයාලට පේනද මෙයා පොඩි කාලේදී මහා ඇග්‍රෙසිව් පෙනුමක් නොතිබුණාට මෙයා ලොකු වෙනකොට තමයි සාමාන්‍ය ප්‍රමාණයකට වැඩෙනකොට තමයි මෙයාගේ සුපිරිම ඇග්‍රෙසිව් පෙනුම එන්නේ. මොකද මෙයාගේ දත් කටින් එළියට බැලලා කිඹුල් දත්වල වගේ ඊටත් වඩා පට්ටම තියුණු දත් තියෙන ඒ වගේ තමයි ශක්තිමත් හනු. ඉතින් ගොලියට් ටයිගර් ෆිෂ් කෑරින් එක දාලා ගොඩ කාලයක් වෙනවා. ඉතින් කෑරින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඔයාලට ගොලියට් ටයිගර් ෆිෂ් අරගන්න පුළුවන්. ගොලියට් ටයිගර් ෆිෂ්ලත් ඉක්මන් එකේ හිටියා. මේ ගොලියට් ටයිගර් ෆිෂ් සෙන්ටිමීටර 10 විතර මාළුවේ රුපියල් 6000කට 7000කට විතර මුදලකට ඔයාලට අරගන්න පුළුවන්. ඊට වඩා ලොකු සයිස්තු සමහර විට ඇති. මම නම් හිතන විදියට ඉන්නේ තාම ලංකාවට ඇවිල්ලා තියෙන්නේ සෙන්ටිමීටර 10-15 අතර මාළු පැටව තමයි ඇවිල්ලා ඉන්නේ මේ ගොලියට් ටයිගර් ෆිෂ්ලගේ. ඇත්තටම කියන්න ඕන මෙයාව අරගන්නව නම් ඔයාලට ඇත්තටම ගොඩක් අය මෙයාව ස්වභාවික පරිසරයට අතාරින්නේ නැහැ කොහොමත්. මොකද මෙයා ලොකු මුදලක් වටිනාකමක් තියෙන මාළුවෙක් නිසා කාට හරි විකුණනත් මිසක් අඩුවට ඒ වට බැරිවා. මෙයාව හදන්න පුළුවන් නම් විතරක් අරගන්න මම කියන්නේ. මොකද මෙයාව තනියෙන්ම හදන්න ඕනේ. ඒ වගේ මෙයාට ලොකු ඉඩ ප්‍රමාණයකුත් ඕන වතුරේ.
ඉතින් මෙයා ගොඩක්ම ඇග්‍රසිව් මාංශභක්ෂක මාළුවෙක්. ඇත්තට මේ වගේ මෙයාගේ පක්නම ලස්සනකුත් තියෙනවා. ඇග්‍රසිව් සුපිරිම ඇග්‍රසිව් මොන්ස්ටර් විශ්ලා හදන පෙළඹෙන අයට මේ මාළුව අනිවාර්යයෙන්ම අරගන්න පුළුවන්. හොඳ මාළුවෙක් සුපිරිම ඒ කියන්නේ මොන්ස්ටර් විශ්ලා කියලා ගත්තාම සමස්තයක් වශයෙන් ලෝකයේ සුපිරිම ඇග්‍රසිව් මොන්ස්ටර් විශ්ලා දෙන්න තුන්දෙනාගේ එකෙක් තමයි මේ ගොලිය ටයිගර් විශ් කියන්නේ. ඉතින් ඔයාලට අරගෙන හදන්න පුළුවන්. ඉතින් මේ ගොලියට් ටයිගර් විෂ් තමයි අවසානම මාළුව. ඉතින් මේ මාළු පස් දෙනාගේ ඇඳම අදම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් කියන්න ඕන තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මේ වගේ වීඩියෝ දාපු ආම ඉක්මෙන් මේ වීඩියෝ නොටිෆිකේෂන් එකක් ඔයාලා ගාවට ගෙන්න ගන්න. දැම පල්ලි හතින රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එකට එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගන්න. ඒ වගේම මොන්ස්ටර් විශ්ලා අලුතින් ලංකාවට ආපු මොන්ස්ටර් විශ්ලා හොයන යාළුවෙකුට අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි යමු. හැමෝටම සුබ දවසක්.